අද බලන්න දන්නේ The Walking Dead Season 10 Episode 2. Episode එක පටන් ගද්දී අපිට පෙන්නනවා අවුරුදු 7කට කලින් වුණ සිද්ධියක්. කාර් එකක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා. එතන ලේඩි කෙනෙක් ඉන්නවා. ඒ වගේම මේකේ හෝර්න් එක වැදින නිසා ඒ පැත්තට zombi රංචුවක් එනවා. මේ රංචුවත් එක්ක අම්මා කෙනෙකුයි දුවෙකුයි ඉන්නවා. මේ ඉන්නේ ඇල්ෆා එලිඩියයි අවුරුදු 7කට කලින්. ඒගොල්ලෝ ඒ වෙලාවේ zombiල වගේ ලී ඇඟේ ගාගෙන ඇවිදගෙන ඉන්නේ. කොහමරි අර ගෑනු කෙනාව කනවා දැකලා මේ පුංචි කෙල්ල කෑ ගහන්න ගන්නවා අර zombi රංචුව මැද්දෙන් ඇවිදගෙන එද්දි. එතකොට zombiලගේ අවධානය මේ දෙන්න පැත්තට යොමු වෙනවා. ඒ වෙලාවේ කොහමරි ලීඩියගේ අම්මා ලීඩියවත් ඇදගෙන එතන තියෙන බිල්ඩින් එකක් ඇතුළට රිංග ගන්නවා. 99 න් තමයි මේ දෙන්න බේරෙන්නේ. කොහමරි මේ බිල්ඩින් එකට ගිහිල්ලා බලද්දී ලීඩිය දකිනවා තව උස මහත මිනිස්සෙක් ඉන්නවා. එයා පෙන්නනවා එයාගේ අම්මට. මෙල අපිට පෙන්නනවා ආපහු ඇල්ෆායි බීටායි කතා කරගෙන ඉන්නවා. ඇල්ෆා කියනවා අපේ මිෂන් එකට අපිට තව ගාඩියන්ස්ලා එකතු කරගන්න ඕනේ කියලා. ගාඩියන්ස්ලා කියලා ඒගොල්ලෝ අදහස් කරන්නේ zombiesලා. ඒ වගේම මේ වෙලාවේ ඇල්ෆා කියනවා අරගොල්ලෝ දේශ සීමාව බෝඩ එක පයින්නේ නැහැ. අපි ඒගොල්ලන්ට කරපු දේ නිසා කියලා ඒගොල්ලන්ගේ හිතේ බය තියෙනවා කියලා. ඇල්ෆා කියනවා බීටාට අර සිස්ටර්ස්ලා වරන් යන්න ඕගොල්ලෝ පිටත් වෙලා යද්දි කියලා. මොකද යා කියනවා ඒ සිස්ටර්ස්ලා ගොඩක් දක්ෂයි කියලා ඒගොල්ලෝ හරියටම මැරිච්ච මිනිස්සු වගේ ඉන්න පුළුවන් කියලා. අපිට වෙනන අතීත කතාව ඇල්ෆා අර බිල්ඩින් එක ඇතුළේ දැක්ක මිනිස්සයට කෑ ගහලා කියනවා උඹ කවුද අපි කිසිම කරදරයක් කරන්න නෙමෙයි ආවේ කියලා. කොහමරි මේ මිනිස්සයා ටිකක් සැරදාද්දී ඇල්ෆා කියනවා ඔබට ඕන නම් මාව මරන්න වෙනවා මගේ දුවවත් මරන්න වෙනවා. එහෙම නැත්නම් එක දෙයක් දැනගනින් මම ලේසියෙන් මැරෙන්නෙත් නැහැ කියලා. කොහමරි අර මිනිස්සයා කියනවා මේ දෙන්නට අද රෑ විතරක් ඉන්න හෝල්වේ එක ඇතුළේ විතරක් ඉන්න කියලා. අර මේ වෙලාවේ පුංචි ලීඩියා කියනවා මගේ ඇඟ ගඳ ගන්නවා මට වොෂ් එකක් දා ගන්න ඕනි කියලා. අර මිනිස්සයා පෙන්නනවා වොෂ් එකක් දා ගන්න පුළුවන් තැන. ලීඩියා අහනවා එයා මාන්ස්ටර් කෙනෙක්ද කියලා. ඇල්ෆා කියන්නේ අපි ඔක්කොම දැන් මාන්ස්ටර්ස්ලා කියලා. ආය පෙන්නන අපිට බීට යනවා අර සිස්ටර්ස්ලා දෙන්නයි කට්ටිය එක්ක zombiesලා එකතු කරන්න. ඒගොල්ලෝ යන්නේ තැන් තැන් වල ඉන්න zombiesලා ටිකක් එකතු කරගන්න. කොහමරි මේ වෙලාවේ බීට කියනවා රයිල් සිස්ටර්ස්ලා දෙන්නට බෙදිලා යන්න කියලා. මෙතන එක ගෑනු ළමයෙක් කියන්නේ ටිකක් අප්සෙට් එකෙන් වගේ. අයියාගේ සහෝදරිය යාගේ පැත්තට අරගන්නවා බීට අයියා දිහා බලාගෙන ඉද්දී පිස්සුනට නැතුව හිමීට යන් කියලා. කොහමරි මේ ගෑනු ළමයා මොකක් හරි දෙයකට අප්සෙට් එකේ ඉන්නේ. මේ අතරතුර අපිට අතීත කතා පෙන්නනවා ඇල්ෆා එයාගේ දුව ලිඩියාව වොෂ් කරනවා. ඇල්ෆා ගිහිල්ලා කෑම මොන හරි හොය හොය ඉද්දී මෙතෙන්ට එනවා අර හිටපු මිනිස්සයා. එයා විල්හනවා ඔයාගේ නම මොකද්ද කියලා. ඇල්ෆා කියන්නේ නම් වලින් වැඩක් නැහැ අපේ අතීතයෙන් වැඩක් නැහැ. දැන් අපි ප්‍රයිමල් විදිහට ජීවත් වෙන්න වෙනවා කියලා. එයා කියනවා මැරිච්ච zombiesලා කිසිම දෙයකට බය නැහැ උන්ට ඕනේ කන්න විතරයි කියලා. අපිත් ඒ වගේ වෙන්න ඕනේ කියලා තමයි ඒ වෙලාවේ ඇල්ෆායේ මිනිස්සයාට කියන්නේ. ඒ වගේම එයා අහනවා ඔයා කොහොමද මෙතෙන්ට ආවේ කියලා ඒ මිනිස්සයාගෙන්. ඒ මිනිස්සයා කියනවා එතෙන්ට ආපු විදිය. ඇල්ෆා අහනවා ඔයා මූණ වහගෙන ඉන්නේ කියලා. ඒකට උත්තර දෙන්න කලින් ලිඩියා කතා කරන සද්දයිලා ඇල්ෆා පිටත් වෙලා යනවා. අපිට වෙන්නනවා වර්තමාන කාලයේ බීටා එතන zombie රංචුවක් හොයාගෙන ගේට් එක ඇරලා ඒගොල්ලන්ව අරගෙන යනවා. කොහමරි මේ රංචුව අතරන් ආපහු වැවිදගෙන යද්දී අර ගෑනු ළමයාට ආයේ උඩ බලලා නිකන් අවධානය බිඳෙනවා. එයා zombie කෙනෙක් වගේ අනේකෙන් එයා ටිකකට අනිත් පැත්තට යනවා. ඒකට හේතුව තමයි මේ ගෑනු ළමයාගේ බබා තමයි අර ඇල්ෆා දාලා යන්න කියලා කිව්වේ හිල් ටොප් එකට. ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරන වෙලේ zombie රංචුව එද්දි එයා ඉන්නේ ඒ ගැන අප්සෙට් එකෙන්. කොහමරි මේක මතක් වෙලා එයා අඬන්න ගන්නවා. ඒ වෙලාවේ අර එන zombie රංචුවේ අවධානය එයාගේ පැත්තට එනවා. එත් එක්කම ඒ පැතර zombiලා දෙන්න එක්කෙද්දී බීට ඇවිල්ලා ඒ දෙන්නව බිම දානවා. ඒ වගේම එයාගේ සහෝදරය ඇවිල්ලා එයාට බයිනවා එයා මොකද්ද මේ කරන්නේ කියලා. ඊට කියනවා එයාට උඹට මේකට වන්දි ගෙවන්න වෙනවා කියලා. ඒ වගේම මේ වෙලාවේ ඒ ගෑන ළමයා කෑ ගහනවා මගේ පුතා දැන් හොඳ තැනක ඉන්නවා මට යාව මතක් වෙනවා හැම වෙලාවෙම එයා එහි කොහේ හරි හොඳ තැනක ඇති කියලා. මේ වෙලාවේ මේගොල්ලෝ කණ්ඩායම එක්කෙනෙක් ඒ ගෑන ළමයා ඉවර කරන්නේද්දී ඇල්ෆා කියනවා නවත්තන්න කියලා. බීට ඇවිල්ලා කියනවා ඇල්ෆාට එයා අපේ පැක් එකට තරජනයක් එයා දැන් ෆෝකස් කරන්නේ නැහැ කියලා. ඒ වගේම එයාගේ දරුවා දාලා ආපු එක ගැන එයා ලොකු ප්‍රශ්නකින් ඉන්නේ කියලා. මේ වෙලාවේ ඇල්ෆා කියනවා ඔයාට තේරෙන්නේ නැහැ ළමෙක් නැති වෙන එක ගැන කියලා. බීට අහනවා ඔයා කියන්නේ ලිඩියා ගැනද කියලා. ඇල්ෆා කියනවා ලිඩියා මැරිලා ගොඩක් කල් ඒක ගැන ආයෙ කතා කරන්න එපා කියලා. එතම ඇල්ෆා කියනවා ඒ ගෑන ළමයා අරන් එන්න කියලා එක තැනකට. අපිට වෙනවා අතීත කතාව ඇල්ෆා ලිඩියාව නිදි කරන්න තැනකට ගෙනල්ලා ලිඩියා අහනවා ඇයි මෙතන මේ බිත්තිවල කොට්ට තියෙන්නේ කියලා. කොහමරි මට පේන විදියට මේ තියෙන්නේ අසයිලම් මේක රූම් එකක්. එතන ඉන්න රෝගීන්ට ඒගොල්ලන්ට හානි කරගන්න බැරි වෙන තමයි බිත්තිවල කොට්ට වගේ හදලා තියෙන්නේ. කොහමරි රෙඩියා මේ වෙලාවේ කියනවා අම්මට එයාට අම්මා වගේ වෙන්න ඕනි කියලා. අම්මා කියනවා ගොඩක් සතුටෙන් මම මේක අහන්න ගොඩක් කල් බලාගෙන හිටියා. ඔයා ඒ වගේ වෙන්න ඕනේ නැත්තම් මට ඔයාව දාලා යන්න වෙනවා කියලා. කොහමරි ලිඩියා කියනවා මම අම්මා වගේම වෙනවා කියලා. ඒ වෙලාවේ ලිඩියා
මම ඔයාට ආදරේ යම කිව්වහම ඇල්ෆා කියනවා එහෙම කතා කරන එක නවත්තන්න කියලා. ආය වර්තමාන කාලයේ අර ගෑනුලා මේනවා ඇල්ෆා ඉන්න තැනට ඇවිල්ලා කියනවා අඩඩ මම ආයෙම කරන්නේ නැහැ කියලා. කොහොමර ඇල්ෆා කියනවා ඔය වෙස් මුණ ගලවලා දණ ගහ ගන්න කියලා. ඊට පස්සේ ගෑනුලා මෙතන ඇල්ෆයා මරන්න හදනවා කියලා. හැබැයි ඇල්ෆා ඇත්තටම එයා ගොළු අතක ගා තුරුල් කරන් ඉන්නේ. ඊළඟට පස්සේ මේ ගෑනුලා මේනවා එයාගේ සහෝදරිය අහනවා මොකද උනේ කියලා. එයා කියනවා මම ආයෙ කලබල කරන්නේ නැහැ කියලා. ඒ වගේම තව එක්කෙනෙක් මෙතෙන් දැවිලා කියනවා අපි ඔක්කොම දැක්කයි තැන එතන ආරක්ෂාකාරී කියලා හිතනවා කෑමක් තියනවා අපි එතෙන්ට යන්න පුළුවන් නම් හොඳයි කියලා ඒ වෙලාවේ අර ගෑනුලමගේ සහෝදරිය ආව එතනින් ඇදගෙන යනවා කොහොම හරි ඇල්ෆා ළඟ ඉන්න කට්ටියත් කැමති හොඳට ජීවත් වෙන්න හිල් ටොප් එකේ ආය වගේ මේ වෙලාවේ ඇල්ෆාගෙන් අහනවා මීට ඇවිල්ලා ඇයියා වන පිටින් ඉන්නේ කියලා ඇල්ෆා කියනවා මගේ තීරණ ප්‍රශ්න කරන්න එපා එයා ආයේ ඒ වගේ දෙයක් කරොත් එයාව එතනදීම මරලා දාලා ඔක්කොම පේන්න හැම ගහන්න කියලා. මේ බීට මේ වෙලාවේ කියනවා මෙතන ඉන්න ගොඩක් කට්ටිය මට කතා කරනව ඇහෙනවා අපි දැකපු කට්ටිය ගැන එතන ජීවත් වෙන විදිහ ගැන කියලා. ඇල්ෆා කියනවා ඒක ජීවිතයක් නෙමෙයි ඒක ෆැන්ටසි එකක් කියලා. කොහොම හරි මේගොල්ලෝ ඒගොල්ලන්ගේ පැක් එකට පෙන්වන්න හදන්නේ එතන ආරක්ෂාකාරී නැහැ කියලා. ඇල්ෆා කියනවා ඒක කට්ටිය ඉක්මනට දකී කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ හිල් ටොප් ඇලෙක්සැන්ඩ්‍රියා වගේ තැන්වලට ඇටෑක් කරයිද? ඒකටද මේගොල්ලෝ zombiලා තැන් තැන්වලට ගිහිල්ලා ගොඩක් එකතු කරගන්නේ. මේ වගේම මේ වෙලාවේ බීට අහනවා මම රෑට ඔයා කැම්ප් එකෙන් එළියට යනවා වගේ දැකලා තියෙනවා ඔයා තාම මිෂන් එකේ නේද ඉන්නේ කියලා. ඇල්ෆා කියනවා මම මුල ඉඳලම මිෂන් එකේ තමයි කියලා. ආය අපිට වෙනවා අතීත කාලේ ඇල්ෆා අර හෝල්වේ එකේ ඇවිදවිදි දෙපැත්තට zombiලා කීප දෙනෙක් ඉන්නවා. ඇල්ෆා ඒගොල්ලොත් එක්ක සටන් කරද්දී එකපාරම අර හිටපු මිනිස්සුත් ඇවිල්ලා යාට උදව් කරන්න ගන්නවා. ඇත්තටම මේ ඉන්නේ බීටා. මෙතනේ තමයි ඇල්ෆායි බීටායි හම්බෙන්නේ. මේ වෙලාවේ මේගොල්ලෝ මේ මරපු zombiලා හැමක ගහින්නවා. ඒ වෙලාවේ ඇල්ෆා කියනවා ඔයා හොඳ වැඩක් කරා මිස්ටර් බී කියලා. මිස්ටර් බී කියනවා අපි නම් පාවිච්චි කරන්නේ නැහැ කිව්වා නේද කියලා. ඇල්ෆා කියනවා අපි ඒ වගේ ලෙටර්ස් පාවිච්චි කරමු කියලා. බී අහනවා මම බී නම් ඔයා කවුද කියලා. එයා කියනවා මම ඒ කියලා. ඒ වගේ මේ වෙලාවේ ඒ එහෙම නැත්නම් ඇල්ෆා කියනවා අපි ඒගොල්ලොත් එක්ක ඇවිදින්න ඕනේ ඒගොල්ලෝ වගේ ජීවත් වෙන්න ඕනේ. එතකොට අපිට ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ වගේ මේගොල්ලෝ වගේ හිතන්න දැනෙන්න පුරුදු වෙන්න ඕනේ කියලා. බී අහනවා මොනාද ඒගොල්ලන්ට දැනෙන්නේ කියලා. ඇල්ෆා කියනවා මොකුත්ම දැනෙන්නේ නැහැ කියලා. ඇල්ෆා කියනවා මේ ලෝකෙ ඉන්නේ මිනිස්සු ಜಾති දෙකයි කියලා. එයා කියනවා එක ජාතියක් තමයි මේ වෝකස්ලත් එක්ක ඒගොල්ලොත් එක්ක ඇවිදින්න තරම් නිර්භීත කට්ටිය අනිත් අය කියලා. ඒක මේ වෙලාවේ බී කියනවා ඒට උදේ වෙද්දියන්න ආපහු එන්න එපා කියලා. එයා උත්තරයක් දෙන්නේ නැහැ. අපිට වෙන වර්තමාන කාලේ අර සහෝදරිය දෙන්න කතා කරගෙන ඉන්නවා. අනිත් සහෝදරිය අහනවා අර ඇල්ෆා ළඟට ගිය සහෝදරයගෙන් එයා ළඟ ඉද්දි කොහොමද කියලා. එයා කියනවා එයා ගොඩක් නිර්භීත සංසුන් එක්කෙනෙක් මගේ ඔළුව සංසුන් වුණා කියලා. ඒ වගේම අර ගෑනු ළමයා කියනවා ඔයාට දැන් පුතාව මතක් වෙන්නේ නැද්ද කියලා. අනේ කියනවා මම මේ සැක්‍රිෆයිස් එක ගැන සතුටු වෙනවා කියලා. ඒ වගේම එයා කියනවා අනිත් ගෑනු ළමයා ඇල්ෆයාගේ දුවව සැක්‍රිෆයිස් කරා කියලා. එලාර බබාව තියලා අපු ගෑනු ළමයා කියනවා ඇල්ෆා යාගේ දුව මැරෙනවා බලන් ඉඳලා කඳුලක්වත් හෙලලා නැහැ කියලා. එතකොට අනිත් ගෑනු ළමයා කියනවා ඒක තමයි යාට ඇල්ෆා කියන්නේ ඇල්ෆා කවදාවත් අඬන්නේ නැහැ කියලා. කොහොමද මේ ගෑනු ළමයා සෝරි කියලා ඒගොල්ලෝ නිදා ගන්නවා. ඊළඟ දවසේ මේ කට්ටිය ආපහු ඇවිදගෙන යනවා. ආයේ මේ කට්ටිය ඇල්ෆාත් යනවා ඒගොල්ලෝ ලොකු zombie රංචුවක් එකතු කරගෙන ඉන්නේ. එතන මේ කට්ටියම දකින්නේ අර සැටලයිට් එක කඩා වැටෙන වෙලාව. මේ සද්දෙත් එක්ක මෙතන ඉන්න zombie රංචුව හෙට මෙට හැරිලා යන්න ගන්නවා. ඒ වෙලාවේ බීට කියනවා කට්ටිය ඔක්කොංගම එකතු කරගන්න වටේට යන්න දෙන්න එපා කියලා. මේ වෙලාවේ අර ගෑනු ළමයා දකින්නවා බබෙක් වඩා ගන්න තියෙන එකක් දාගෙන zombie කෙනෙක් වෙලා යන ගෑනු කෙනෙක්ව. ඒකේ මේ වෙලාවට මතක් වෙනවා ඇල්ෆා එයාගේ බබාව අරන් යන්න ඉල්ල හම්බෙන්න යන වෙලාවේ අන කරපු හැටි. ඒගොල්ලෝ මෙයාට මතක් වෙනවා එයා බබාව බිම දාපු හැටි. එයා ওই කට්ටිය බේරගත්තු හැටි. ඒලා එකපාරක් මේ ගෑනු ළමයා කරන්නේ එයාගේ වෙස් මුණ ගලවලා දාලා දුහගෙන ගිහිල්ලා ඇල්ෆාගේ ඇඟට පයින්නවා. zombie ලා ටික ඔක්කොම මේ පැත්තට එද්දිත් ඇල්ෆා ඉන්නවා කාම් එකේ අර ඇඟ උඩට වෙලා දඟලද්දී කොහොම හරි කට්ටිය ඇවිල්ලා එයාව තල්ලු කරලා දාලා ඇල්ෆාව ඇදලා ගන්නවා. ඒ අතර එයාගේ සිස්ටත් ඉන්නවා. කොහොම හරි ඇල්ෆා බේර ගන්නවා අර ගෑනු ළමයාව zombie ටික වට කරන් කනවා. මෙල ඇල්ෆා ගිහිල්ලා අර මැරිච්ච ගෑනු ළමයාගේ සහෝදරියව අල්ලගෙන එයාගෙන් අහනවා ඔයා මාව බේරගත්තු ගැන රිග්‍රෙට් කරනවද කියලා. එයා කියනවා ඒ ගෑනු ළමයා අන්සෙටල් එයා කමිටඩ් නැහැ හැබැයි මට ඇල්ෆාව ආරක්ෂා කරන්න ඕනේ ඉතින් මං ඇල්ෆා බේරගත්තා කියලා. ඊපස්සේ ඇල්ෆායි බීටායි කතා කරන උන සිද්ධිය ගැන ඇල්ෆා කියනවා දැන් මම ගොඩක් කාම් කියලා මෙච්චර ප්‍රශ්නයක් වුණාට පස්සෙත්. බීට අහනවා කොහොමද කියලා. එයා කියනවා විනාශයත් එක්ක තමයි සංසුන් භවෙ එන්නේ කියලා. ඊට පස්සේ අපිට පේනවා ආය අතීත කාලයේ ලිඩියා ගිහිල්ලා අර මරපු zombie කෙනෙක් ගෙලේ ඇඟේ ගාගෙන එයා ඇවිදිනවා අපි ඔක්කොම මොන්ස්ටර්ස්ලා කිය කිය. එයා හදන්නේ ආගේ අම්මගේ හොඳ දුව වෙන්න. ඒ වගේම අපිට ආය පෙන්නනවා අර සහෝදරියගෙන් ඇල්ෆා බේරගත්තු ගෑනු ළමයාව එයාව උසස් කරනවා එයාට නමක් දෙනවා එයා ගැමා කියලා. දැන් ඇල්ෆා බීටා ඕගොල්ලෝ හපු ගැමත් ඉන්නවා. දැන් මෙතන කට්ටිය ඔක්කොම ගැමා දිහා බලාගෙන එයාට ගැමා කිය කිය ഘോഷ ആകരണവ നിശബ്ദവ ഏഗല്ലോ വിസ്പേഴ്സ്ലാ
විස්පර් කරන්න. කොමරි ඉළඟ දසුදේ බීට අයිනවා ගැමාගේ ගහනවා ඇල්ෆාව දැක්කදි කියලා යා කියෙනවා ඇල්ෆා ඕල්ඩ් කෑම්ප එක පරණ කෑම්ප එක පැත්තට ගියා කියලා ටිකට කලින්. අයපිට වෙන අතීතය ලිඩිය යනවා අරවිදිර ලේගාගන මේ බිල්ඩින් එක ඇතුළේ අපි ඔක්කොම මන්ස්ටර්ස් ලකිය කිය ඒ වෙලාවේ ඇල්ෆට හැරලා ඇල්ෆා ලිඩියාව හොයන්න ගන්නවා. අපේ වර්තමාන කාලේ අපිට පෙන්නනවා බීට යනවා ඇල්ෆා හොයාගෙන ඇල්ෆා කොහෙද ගියේ කියලා බලන්න. ඇල්ෆා යනවා අඩි සැලකුණ පස්සේ යාගේ දුව ගිය ලිඩියා ලිඩියා මේ වෙලාවේ දොරක් අරින්න හදන්නේ ඇතුලෙන් හෙල්ලෙන. ඒ වෙලාවේ කොහොම හරි ඇල්ෆා ඇවිදගෙන යද්දී ඇල්ෆා දකින්නවා පින්තූර තියෙන වලෝලා ඒවල මූණු කපලා. මේ වෙලාවේ ඇල්ෆට තේරෙනවා එතන ඉඳපු මිනිස්සයාට දුවෙක් ඉඳලා වගේ කියලා. කියන්නේ බීටටත් දුවෙක් ඉඳලා. කොහොම හරි වර්තමාන කාලේ අපිට පෙනෙනවා ඇල්ෆා ගිහිල්ලා එයාගේ දුවගේ සෙල්ලම් බඩුවක් අර පොඩි බණීවත් තියාගෙන දුකෙන් ඉන්නවා බීට බයිනවා ඇල්ෆා ආයේ ලිඩියා ඉන්නේ නැහැ එයා ගිහිල්ලා ඉන්නේ ඔයාට කොච්චර වුණත් එයාව ආයේ ගන්න බෑ කියලා. ඇල්ෆා දුර්වල වෙලා ඇත්තටම ඇල්ෆා මේ වෙලාවේ දුකෙන් ඉන්නේ එයාගේ දුව නැති එක ගැන. පඬනවා එයා මගේ දුව එයා මගේ බේබි කියලා. ඇල්ෆා කියනවා මට එයාව මරන්න බෑ කියලා. කොහොම හරි අතීත කතාව විතර පෙන්නනවා ඇල්ෆා ඉන්න තැනට බීට ඇවිල්ලා කියනවා ඔයාට මම මෙතෙන්ට එන්න එපා කිව්ව නේද කියලා. ඒ වෙලාවෙත් එනවා zombi වෙච්ච ගැනු ළමෙක් ඇල්ෆා පැනමු ගාන් එයාව මරලා දානවා. බීට කෑ ගහනවා එපා කියලා. ආයේ වර්තමාන කාලේ පෙන්නනවා මේ වෙලාවේ ඇල්ෆා අඬන කියනවා එයා ජීවත් වෙනවා කියලා කවුරුත් දැනගන්න බැහැ කියලා. ඒ වගේම එයා මම වගේ නෙවෙයි කියලා එකපාරම ඇල්ෆා එතන තියෙන දේවල් ඔක්කොම විනාශ කරන්න ගන්නවා. කොහොම හරි අපිට ආයෙ පෙන්නනවා අතීත කතාව. අතීත කතාවේ අර zombie ව මරපු වෙලාවේ බීටා එතන තියෙන දේවල් කුඩු කරන්න අරන් එයා ඇල්ෆාට ඇටැක් කරන්න ගන්නවා. කොහොම හරි වෙලාව ඇල්ෆා විනාශ කරලා දාන්න හදද්දි බීටා ලිඩියාවිල්ලා කෑ ගහනවා එයා හැදී ඔයාව බේර ගන්න කියලා. ඊට පස්සේ අතහැරලා දාලා ගිහිල්ලා අර මරපු zombie දිහා බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ කොහොම හරි ඇල්ෆා ගිහලා කතා කරනවා බීටට එන්න මාත් එක්ක යන්න අපි තමා මේ ලෝකේ අවසාන මිනිස්සු අපි මේ ලෝකේ ඇවිදින්න ඕන කියලා. ඒ වෙලාවේ ඇල්ෆා යාට පිහියක් දෙනවා ඔයාට යාව දාලා යන්න ඕනේ නැහැ කියලා. බීට වෙලාවේ කරන්නේ ඒ මරලා දාපු එක්කෙනාගේ මූණේ හැම ගලවලා අරන් එයාට දාගන්න එක. මේක තමයි යා තාමත් දාගෙන ඉන්නේ. ඒ වගේම වර්තමාන කාලේ අපිට පේනවා ආයේ බීට කියනවා ඇල්ෆාට අර ප්‍රශ්න ඔක්කොම ඉවරලා දැන් ඇල්ෆා සංසුන් වෙලා ඉන්නේ මම ස්මෝක් එකක් දැක්කා දුමක් දැක්කා අපේ බෝඩ් එක හරිය කියලා. ඇල්ෆා කියනවා සමහර විට ඒගොල්ලෝ අපේ බෝඩර් එක ක්‍රොස් කරලා ඇති අපි ඒගොල්ලෝ ඔක්කොන්ටම පාඩමක් උගන්වන්න ඕනේ. ඒ වගේම අපේ පැක් එක ඒක දකින්න ඕනේ කියලා. ඇල්ෆාට ඕනේ මිනිස්සුන්ගේ තියෙන මෙතන වෙනස් වෙලා තියෙන හිත් තියනවා නම් ඒවා ආයේ වෙනස් කරන්න. ඇල්ෆා මේ වෙලාවේ කියනවා අපි ආපහු යනවා කියලා. ඊට පස්සේ ඇල්ෆායි බීටායි මේ රංචු අරගෙන ඇවිදගෙන යනවා කැලේ මැද්දෙන්. මේ වෙලාවේ ඇල්ෆා යාගේ වෙස් මූණ ගලවලා පොඩ්ඩක් එළිය පැත්තට එනවා කන්ද පැත්තට. ඒ වෙලාවේ තමයි ඇල්ෆා දකින්නේ පහළ බලාගෙන ඉන්නවා අපේ කැරොල්. මෙතනින් මේ එපිසෝඩ් එක ඉවරයි. ඉතින් අපි බලමු දැන් ඇල්ෆා ලැන්නේ අපේ කට්ටියට ඇටැක් කරන්න ඒගොල්ලන්ට පාඩමක් උගන්වන්න ඉස්සරහට ඇල්ෆලා සාර්ථක වෙයිද අපේ කට්ටිය මේවට කොහොම මුණ දෙයිද කියලා. ගින්ගෙන් නම් මේ හෝම් ටෙලිවිෂන් සිංහල YouTube channel එක වැඩි හොඳ නම් දිගටම එකතු වෙලා ඉන්න.